मेरठी पालन बल ही राजपक्ष सुरुन है मेरठी बहुत रे जनता और तो उन पलवारी नौ रकम तिमुन है उन कांडारी होना है कम तिमुना नाम राजपक्ष सुरु पालन बल ही वक्त नाम मेरठी कुयम पहनो उलंग हमनो गेडी हद नो मलपी पिनो किले तो नाम देंगे एक वेंड काले आ बिल्ला तो लंग आगे में किनाए को मेरठी बहुत रे विशेषज्ञो විවිධ විද්වත් දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ ඉන්න විවිධ දේශපාලන කණ්ඩායම් කියනවා දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. ඒ සර්ව කියන වචනේ තේරුම නම් සියලු පක්ෂ එකතු කරගෙන පක්ෂ යට ගන්නක් තියෙනවා. එම ආණ්ඩුවක් හදන්න බැරි වෙයි. අවම තරමින් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන දේශපාලන පක්ෂවලවත් පූර්ණ එක ගැත්තක් ඇතුව ආණ්ඩුවක් හදන්න බැරි වෙයි. ඉතින් දැන් අර අපි සමහර නායක හම්දුරු කිව්වා වගේ බහුපාක්ෂික ආණ්ඩුවක් හදන්න දැන් උත්සාහ දරමින් තිබෙනවා. ඒකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට මම ඒකේ මන්ත්‍රීවරයෙක් විදිහට දිස්ත්‍රික් නායකයෙක් විදිහට අපි සියලු දෙනාගේම සහාය දෙනවා එවැනි ආණ්ඩුවක් හදන්න. ඒ සඳහා අපි කැපකිරීම කරන්න අත්තරින් කරන්න සූදානමින් මේ මොහොතේ ඉන්නවා. ඒකට දැන් අලුත් ජනාධිපති තුමෙක් පත් වෙලා ඉන්නවා අලුත් අගමැතිවරේ පත් වෙලා ඉන්නවා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති තුමෙක් පත් වෙලා ඉන්නවා මහජන එක්සත් පෙරමුණෙන් අගමැතිවරේ පත් වෙලා ඉන්නවා එතකොට දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන වෙනම පක්ෂයක් විදිහට නෙමෙයි ඒගොල්ලෝ පත් වෙලා තියෙන අපි ඉන්නේ වෙනම කණ්ඩායමක් එතකොට අපි අමතුරු කීප දෙනෙක් නියෝජනය කරනවා අමති මණ්ඩලෙ එතකොට තවත් ඉස්සරහට මේ බහුපාක්ෂික ආණ්ඩුවක් යනවා නම් තවත් අපේ අමතුරු ඒකට ඇතුල් වෙයි මම පුජ්‍යලික ගත්තොත් මම කැමති ඕනෑම පරිත්‍යාග කරන මම එවිටිකන් නොගෙන ඉඳ ලෑස්ති. අවශ්‍ය නම් මේ රටේ සාමාන්‍ය ජනයාගේ පීඩනයට සහනයක් වෙනවා නම් මගේ මන්ත්‍රීකමත් මම අත්හරින්න සූදානම් පෞද්ගලික. ඒකට දැන් සර්වපාක්ෂික කියන ආණ්ඩුව හදන්න බෑ. ඒ කියන අයත් දැන් මේ යෝජනාව ගේන අයත් මට පේන්නේ නෑ හැමෝම එකතු වෙලා ඇවිල්ලා ආණ්ඩුවට සම්බන්ධ වෙනවායි කියලා. ආණ්ඩු පාලනයේ ආණ්ඩු කළමනාකරණයට රට පාලනයට එකතු වෙනවා කියලා මට පේන්නේ. ඒක යෝජනා කරලා එළියේ ඉන්නවා. එම යෝජනා කරනවා වැලී ඉන්න වකිමක් ගන්න. ඒතර වකිගීම් ගන්න නැතුව යෝජනා කරන එකේ තේරුමක්. ඒතර ප්‍රායෝගික මේ தත්ත්වයේ දුෂ්කරතාව ඔය හැම දේශපාලන නායකෙක්ම දන්නවා. දැන් ඒක විවේචනය කරන තරම් ප්‍රශ්න රටේ උඟක් කරන්නේ මාධ්‍ය ඕව කරන්නේ ප්‍රශ්න විග්‍රහ කරනවා. දැන් විග්‍රහ කරන්න ඕන තරම් ඉන්නවා. උපදේශිකුත් ඕන තරම් ඇති වෙන්න ඉන්නවා. ඩොලර් හොයන හැටි, තෙල් ගේන හැටි, රට ගෙනියන හැටි වෙච්ච දේ කියන්න ඉන්නවා. තමන්ගේ හිතට එන හිතළු ඔක්කොම කියනවා වෙච්ච දේවල්. अरे आओ रा मैं उदाहरण पीर करता हूँ जब मेरा टेम मतिया कहती के लतीनो राजा भक्त रू और कंग कर बू डोरल बिलियन गाना तीनो ऐ साल लिखे नो ना मैं आंडो नट्टा मेरा टेम यहाँ ने पुलवाम दिया तो जब पाऊंगी दिदास दहाई इंदला वो एक अताव की गो जब पाले तो एक अताव की गो ये मुझे लो माइट पाल सीसी ने मात्या जनाब तुम्हारा करा मैं रणी विक्रम सिंह मात्या आगे मैं ती हूँ ना ये विवेचने कर बू बारमतों की विवेचने कर बू जनता तुम्हारा නියමින් හෝ අනියමින් ඒ ආණ්ඩුවත් එක්ක හිටියා. ඒතර ඔවුන් ආණ්ඩු පාලන කාල සීමා තුළ ඔය වැසිකිලි පෙරළුවා, පොල්ගස් සෑරුවා, රට පුරාම කියලා බුල්ඩෝසර් දාගෙන හිටියා. ඒතර කිව්වා ඔන්න නාමල් රාජපක්ෂලා නුවරඑළිය ගිහිල්ලා අස්සේ වදින්න කියලා අපෝ ඔන්න මේ ප්ලේන් එක දැන් මේ ගුවන් යානයේ දැන් තියෙනවා. දැන් මේ ගොඩනැගිල්ලක් ඇතුලේ තියෙන්නේ. දැන් ඒක පෙන්වන්න ලැහැත්ති කියලා ඔන්න මාධ්‍ය ගිහිල්ලා කැමරා ඔක්කොම අටවගෙන ඉන්නවා. අනේ තිරේ අරපුවා මොකක්ද තියෙන්නේ? අර මොරාස් කියන මහත්තයා චිත්‍රපටයක් හදන්න කියලා අපෝ කබල් කසි කබල් උඩ උඩට ගන්න බැරි ගුවන් යානයක් පෙන්වුවා. ඔන්නෝගේ තමයි ඇත්ත. ඒකට දැන් ආපහු කියනවා රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි ටික තියෙනවනම් ඩොලර් ටික තියෙනවනම් ආණ්ඩුව ගෙනියන්න පුළුවන් කියලා. එතකොට මේක මුග්ධ විදිහට මේ රටේ ඇතමුන් මේක පිළිගන්නවා පුනරුච්චාරණය කරන නිසා දැන් තියෙන්නේ ප්‍රශ්නේ විග්‍රහ කරන්නන් මිස ප්‍රශ්නේ විචාර කරන්නන් මිස හැබැයිටම ප්‍රශ්නේ විසඳන යෝජනා ඉදිරිපත් කරලා වගකීම් ගන්න අය පසුබාවමින් ඉන්නවා. පත්මේ විසඳුම් යෝජනා කාටවත් නිශ්චිතව ඉදිරිපත් කරන්න බෑ. හැම මිනිහම මේ විවිධ යෝජනා කරනවා, විවිධ විග්‍රහ කරනවා. හැබැයි ප්‍රශ්නේ හැබැයි යථාර්ථය ග්‍රහණය කරලා කාටවත් පුළුවන් වෙලා නැහැ මේකට විසඳුමක් ඉදිරිපත් කරන්න. ඒ නිසා දැන් මම කියන්නේ විවේචකයින්ට, යෝජනාකරුවන්ට, උපදේශකවරුන්ට ඔබ එන්න ආණ්ඩුවේ වගකීම් ගන්න. අපි එකතුලා රට හදමු. රටේ පස්සේ ජනතාව ගෙඩලු විසඳමු. එහෙම නැත්නම් අරයා වරකම් කරලා තියෙන සල්ලි ටික ගේනකම් ඉන්න
අපේ ආණ්ඩුවක් එනකන් ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක මේක කරන්න බෑ අරයත් එක මේක කරන්න බෑ කියන උතුම් අවිලමක් කියම් ගන්න. මෙහි මා සජිත් ප්‍රේමදාස මහත්තයාට අපි එන්න කිව්වා. අගේ මැතිකම බාර ගන්න කියලා. නමුත් එතුමා ආවෙත් නෑ. එතකොට යෝජනා කර කර හැංගෙනවට වැඩිය උපදෙස් දී දී හැංගෙනවට වැඩිය වගකීම් ගන්න එනකොට දැන් මේගොල්ලෝ ඔක්කොම වගකීම් ගන්න බයයි. වගේ මට පින් උඟ දෙනේ බයයි. තා අපි ආරාධනා කරන හැමෝටම අපි පරිත්‍යාග කරන්න ලැහැත්ති. අපි අත්හරින්න ලැහැත්ති. ඔබ ඇවිල්ලා මේ රටේ ජනතාව විඳින මේ දුකෙන් රට ගලවා ගන්න ඔබ සියලු දෙනාගේ සහාය දෙන්න අපිත් ඔබට සහාය දෙනවා කිසිසේත්ම කකුලෙන් අදින්නේ නැහැ අපේ ආණ්ඩුවල කකුලෙන් ඇද්දා වෙයි අපි කිසිසේත්ම පහට බහැලා අරක දියව් කපව් මටව් කුටව් මරව් කියලා කියන්නේ නැහැ අපි ඒව කියන්නේ අපි උසි ගන්නන්නෙත් නැහැ අපි යටින් ඉඳලා කකුලෙන් අදින්නෙත් නැහැ අපි සම්පූර්ණ සහාය දෙනවා එන්න දැන් විවෘතයි ආරාධනේ විවෘත වේදිකාවක් තියෙන්නේ ඇවිල්ලා ඔබ වගකීම් බාරගන්න වගකීම් බාරලා මේ රට ගොඩ දාන්න කවුරුත් එකට එකතු වෙන්න. එහෙම නැත්නම් කරුණා කරලා ඒ පත්නේ විත්තන්ට උත්සාහ කරන හැට උදව් කරන්න බැරි පැත්තකට වෙලා ඉන්න ඒගොල්ලන්ට පස්සේ විත්තන්ට ඉඩ දීලා. එහෙම නැත්නම් නමවෙනිදාට එනවා, ආවල් දාතර එනවා, නමවෙනිදාක එනවා. එහෙම රටක් ගෙනියන්න පුළුවන්. කවුරු හරි මේ පාර කෑ ගැව්වට ඩොලර් වෙනවද? නැව් වෙනවද? නැත්නම් මේ උළුමාණු කරුවයි කියලා දැන් වහාම කවුරු හරි ආධාර දෙනවද? අපිට ණය දෙනවද? එහෙම මුකුත් නැහැ. ඒ නිසා මේ තිත්තේ යථාර්ථය තේරුම් අරගෙන කරුණාකරලා යෝජනා විතරක් කරන්න නැතුව උපදෙස් දෙන්න නැතුව රත්න විග්‍රහ කරන්න නැතුව රත්න විත්තන්ඩ වගකීමේ කොටසක් ගන්න එන්නේ කියලා ආරාධනා කරනවා. දැන් පොදු ජනපේරුණේ මන්ත්‍රීවරු විදියට මොන වගේ වැඩපිළිවෙලක්ද ඉදිරියට කරන්න ආණ්ඩුවත් එක්ක? අපි දැන් සර්වපාක්ෂික හරි බහුපාක්ෂික හරි ආණ්ඩුවත් අදිනවා. ඒ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා ආණ්ඩුවක් විදියට අපි කීම් එක අපිට අදහස් යොදලා තිබුණා. දැන් ඒවා නිකන් කිලුනුයි පරණයි කියන වගේ තියෙනවා. ඒ සාමාන්‍යයෙන් අලුත් පැටය වෙන්න ඕන මයිනා මයිනි අලුත් සංස්කෘතිය ඒක තාත්තට අම්මට තිය රාජ්‍යනේ මයින කියන ඒ සිස්ටම් චේන්ජ් එකනේ නැත්තම් ගේවල ගිරිතිය නැත්තම් ජනාධිපති මන්දිරට ගිහිල්ලා අල්ලියවන් කඩලා හොරකම් කරන්න ඒ සිස්ටම් චේන්ජ් කියන්නේ ඒක දැන් මේ ඇමතිකන් එහෙම බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ රාජ්‍ය ඇමතිකන් කැබිනට් ඇමතිකන් කිසිම බලාපොරොත්තුවක් නැහැ හැබැයි වගකීමක් දෙනවනේ ඒක පාඩම ප්‍රතික්ෂේප කරන්න බෑ මම කියන්නේ මේ රට ගෙනියන්න ඕන නම් මේ ආණ්ඩුවට එකතු වෙන්න කාටව ඉන්නවා නම් එයාට ඇමතිකමක් ඕන නම් මට ලැබෙයි කියලා නැත්නම් ලැබෙනවා නම් ඇමතිකමක් ඒකත් මම දෙන්න බෑ. එතකොට දැන් මේ ගොඩක් මන්ත්‍රීවරු දැන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවා කියලා කියනවා. ඔබතුමාගේ මතය කොහොමද? ඔබතුමත් එහෙම යන්න දින්නේ? දැන් මෙහෙමනේ. දැන් හැමදාම ඕපාදුමු තියෙනවානේ මාධ්‍ය කරන්න ඕපාදු කොහෙද කියන්නේ? ඒ ඕපාදු කොහෙලා එන පරම සත්‍යව කියනවානේ. දැන් උදාහරණයක් විදියට මම දැක්ක ඊබෙලා Facebook එකේ දාලා තියෙනවා අමර රජේ. ඔය අරගල කරු. දාලා තියෙනවා සත්‍ය උද්‍යාන සත්තුන්ට කණ්ඩම් කියන්නේ නැහැ විවල විර සල්ලි හොරකම් කරන් කියලා. එතුමා යමක් විශේෂයෙන් කියන නෙවෙයි නම් එතුමා සුදුසුම දේවල් ගැන එතුමාට කම්පාවක් තිබුණොත් ඒක වචනේ කියන්නේ නැහැ කම්පාවක් ඇතිනේ තමන් බේරා දුන්න රටේ තමන්ට චොපර් එක වාගිඩක් නැතුණා කියලා හිතේමවරු තියෙන්න ඕනේ නේ කෙනෙකුට තියෙන්න ඕනේ නේ කොළඹ ඔය වීරෝ හිටියේ නැහැ නේ එතුමාට එදා බංකරේට ගිහිල්ලා කොළඹ බේරගත්තේ දැන් කොළඹ වීරෝ හිටියට ඉඩක් කරේ කියේ නැහැ ඉඩක් කරේ කියේ රාජවක්තරණව වීරෝ උන් තමයි රට බේරගත්තේ උන් නැත්තම් අපිත් නැහැ ඒ නිසා එතුමාට ඉතියා වර්ගයට එතුමා කියන්නේ හරි අපි අයින් වෙලා ඉන්නවා රට ගෙනියන කට්ටියට ගෙනියන්න සහාය දෙන්න එතුමා කියන්නේ ඔබලා සහාය දෙන්න ඉන්නවා එතකොට මන්ත්‍රීතුමා දැන් පොදු ජන පෙරමුණ විදිහට මොන වගේ ප්ලෑන් එකක්ද ඉදිරියට තියෙන්නේ ඔබතුමාගේ දැන් අපි පොදු ජන පෙරමුණ පක්ෂේ කටයුතු දෙක ඉස්සරහට ගෙනියනවා නම් ආණ්ඩුවක් විතර අපි සම්බන්ධ වුණාම අපේ මතේම ඉදිරිපත් කළා කියන්නේ නැහැ දැන් මෙච්චර කල් ආණ්ඩු කරානේ දැන් ඒක හරියන්නේ නැහැ කියලා නිකේ ඉතින් හරියන එකට අපි ඒකට එක ගැළපෙන අපි උදව් කරනවා ජනාධිපතිතුමා යන ගමන ගැන සෑහීමටපත් වෙනවද මේ දවස් ටිකේ නම් යමක් වුණා කියලා මම හිතනවා දැන් මෙහෙමකක් තියෙනවනේ කිසිම රටක් විවස්තාවක් නීතියක් ප්‍රතිපත්තියක් සැලසුමක් මිනිහක් වගකීම නැතුව පාලනය කරන්න බෑමයි ඒ රට විනාශ වෙනවා අවුලක් වුණත් ගෙනියන්න බෑ ඒකයි මේ විදේශා වගකීමයි රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න ඕනේ මට මගේ දරුවොත් එක්ක ගෙදර ඉන්න බැරි නම් ඒ දරුවෝ මරන්න එනවා මගේ ගේ ගිනි තියෙනවා ඒකට ආරක්ෂාවක් නැත්නම් අනිත් ඒවා ගැන කතා කරනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදීනේ මාධ්‍ය ආයතනත් එන්නේ ඉබේම ගිහිල්ලා දැක්කනේ. මාධ්‍ය ආයතන නිදාසෙ මල්ටිපුලියටි දැක්කනේ ඒකට තියෙනවා.
අරුකො මූකො අපිට උනේ දාන්න කියලා කිව්වේ ඔය මාධ්‍යවල කඩේ ගිහින් සුන්දර අරගලේ සෞන්දර්යය අරගලේ හරි සුන්දරයි හරි ලස්සනයි හරි හැපි කියලා කියන්නේ හැබෙනවද හැපෙනවද දැන් මොකද හිතන්නේ රනිල් ජනාධිපතිතුමා ගැන ඔබතුමාගේ මතය කොහොමද මතේ තුමා ගැන විශේෂ දෙයක් කියන්න දෙයක් නැහැ මොකද අවුරුදු 25ක් අපි ඉතිපත් එක ප්‍රතිවිරුද්ධ මත දරුවානේ හරි ඉතින් ඒ තුමා ගැන දැන් විවේචන කරන්න නෑනේ ඔත කියන්න හරියනව නෙමෙයි තුමාට ඔක් කීවත් දීලා තියෙනවා ඒකමයි වක්කී මිට්ට කරනවා කියලා බලලා අපි පසු විවේචනය කරමු. ඒකට ඉඩ දෙන්න බෑ. ඉඩ දෙන්න. ඒක ජනාධිපති අධ්‍යක්ෂක වන්නේ. පොඩ්ඩක් ඉඩ දීලා බලමු. හිතම් පටන් ගත්ත ගමන් කකුලේ ගෙදලා හරියන්නේ නෑ. ඉන්නවනේ. දැන් අපි ඉඩ දෙන්න ඕනේ. මට කිරිදෙම අගමැති මට කිරිදෙම අපි සායනවා. අපේ රටේ රට ජනතාවගේ දුක නිවන්න. ජනතාවට පොලිහිම් වල ඉන්න වෙනවනම් කන්න එක පස්සයක් ගන්න. රැකියාවට යන එක පස්සයක් ගන්න. දරුවෝ ඉස්කෝලේ යන එක පස්සයක් ගන්න. බේට් එක ගන්න එක පස්සයක් ගන්න. මොකක්ද කරන්නේ පස්සයක් ගන්න. ඒ පීඩනේ නිවන්නේ අපි ඒ විදාකාරීත්වය ඇති කරේ දැන් සාමාන්‍ය ශ්‍රී ලංකා පොදියට බැලුනේ මේ රටේ කොරෝනා පොකෙන් එහෙම කතා කරන්නේ රාජ්‍ය ඔක්සලා කොරෝනා ගෙනාවා කියලා කතා කරන්නේ හොඳ කෙරේ ඒගොල්ලෝ කියලා කියන්නේ නැහැ ඈ යුද්ධේ ගෙනාවේ එක්සත් ජාතිපක්ෂයන් දුවේ නිව කරේ පයින් දරායෝ ඉති කියන්නේ නැහැ ඉතින් හදලා දුන්නේ පාර හදලා දුන්නේ නැති පාල මහදු ගැටි ඈ යුද්ධේ විනාශිත රටක් ගොඩනගා බෑටි ඈ සුනාමියේ විනාශිත රටක් ගොඩනගා ඒක කියන්නේ නැහැ නේද කවුරුත් ඒක කියන්නේ හොරකම් කරනවා හොරකම් කරනවා හොරු හොරු කියලා හැමෝටම හොරු කියලා ආම්ලොඩ තොරු කියන අපට තොරු කියන පාරෙන්ද අපි ලගේ ඉඟන්නට තොරු කියනවනේ ඉඟන්නවා ඇත්තරම ගන්නවා ඇයි එහෙම කියන්නේ ඉඟන්නවා අපි ඉන්දියක් නැත්තා යන්න වාහනයක් නැත්තා අපි ඉඟන්න නෙවෙයි ඔබතුමා മന്ത്രിවරුනේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු කියන්නේ ඒ හම්බ වෙනවද නැහැ മന്ത്രി පඩි දැන් දෙකියලා දැන් මේ දවස්වල කියලා ඉන්දන මිල වැඩි කරා දැන් ඉන්දන දීමනවා වැඩි කරලා වැඩි කරා අපිට ලීටර 600 ගන්න දුන්නා ඒ ලීටර 600ට ලීටර රුපියල් 104 ගන්න දුන්නේ මෙතෙක්ක දැන් මේ රටේ කොයි සෙට්ටකින් ද රුපියල් 104 ඩීසල් පෙට්‍රල් දෙන්නේ? දැන් උදු ගානක් ගෙවන්නේ කියලාද? දැන් කවුරු හරි මන්ත්‍රු කෑ ගැහුවා අපට යන්න විදියක් නැතෝ ඩීසල් වල පෙට්‍රල් වල 104 කියලා කෑ ගැහුවා. හරි දැන් උදාහරණයක් විදියට මට අම්පාර ගිහිල්ලා එන්න වෙන කොහෙත් යන්න අම්පාරට ගිහිල්ලා කොළඹට එන්න නැත්නම් අම්පාරෙන් කොළඹට එන්න එළිම රුපියල් 55000ක් ඕන ඉන්දන වලට. කවුරු කතා කරන්නේ නැහැ නේද? මලගෙවල් දෙකක් වුණොත් අම්පාරේ උකියල් 75000 කෝණ දෙපැත්තට යන්න. ඒ කියන්නේ එක කැලේ වෙන අනිත් කැලේට කිලෝමීටර් 240 තරක් තියෙනවා පාර. එතකොට කවුරුත් එක්කතා කරන්නේ නැහැ. එවදින ගෙවල් වලට එලා කිසි කෙනා බේජ් ගන්න විදියක් නැහැ. දරුවා ඉස්කෝලේ දාගන්න විදියක් නැහැ. කෙල්ල විශ්වවිද්‍යාලයට පාස් වුණා ලැප්ටොප් එකක් ගන්න විදියක් නැහැ කියලා ඔක්කොම අපි ආන්න ඕන විශ්වාසද? කවුරුත් ඒක කියන්නේ නැහැ. අපි වරු කියලා යනවා. කට දෙනවා වරු කියලා. ඔක්කොටම දකිනවා ඔක්කොටම වරු කියලා. පාරේ ඉගන්නටත් වරු කියලා. ඒක අලුත් වචනේ නේ වරු. මයිනා මයිනේ හොරු ගියා. ඒ සිස්ටම් චේන්ජ් එක. සිස්ටම් චේන්ජ් එක මොකට හොරු ගියා? අපි වගේ විතර හොරු කර යන්න වාහනේ ඉන්න ගියන්නේ. මගේ ගේකට මම හැමදාම ගියා. මං ඉන්න තැනට දවල් දැනට පාර දුන්නේ ඩීඑස් දෙනාරක මාත්‍යා අවුරුදු 80ක් කෙනෙක් හදලා. ඉවර විරය හොරකම් කළා අදපු ගේ කියලා මම ගන්න. ඒ ඔක්කොම මාධ්‍ය ප්‍රචාරය කරනවා. නම සිරුව ප්‍රචාරය කරනවා. ඒ බොරු. ඒ බොරුව තමයි මිත්‍යා තමයි මේ රටේ රජ කරේ. මාධ්‍ය කරේ මිත්‍යාව රජ කරනවා. ඒ බරපතල ජීවිතය මට අහවල් එක කියලා දෙන්න කිව්වා. මිත්‍යාරජිකරේ උඹේ බොරුව ඇත්ත කරලා වෙන්න නැහැ ඇත්ත කරලා හැමදාම එම මං සම්බන්ධ පළ කරපු ඔක්කොම මේ කියේව නෙමෙයි ඒ ඔක්කොම බොරු කවදා මම ගාලා දෙන එක ඇත්තද කියලා හරි නෑ දැන් කොළොන්නරුවට ගිහිල්ලා මම කියන්නේ ඒක මේක දාන්න පිළියෙත් නෑ කොළොන්නරුවට ගිහිල්ලා මම හරක් ගන්න කිව්ව කැලේට ඉඩම් බෙදන්න කිව්ව මන ජීවිතේ ඒක තමයි කිව්වේ මං එහෙම එකක් කිව්වේම නෑ එහෙම කියන එතන කැලතුන් ගාගත්තු වඩ ජීවි නිලධාරීන් ඉන්නවා ඌ තමයි මොහොමත් සිගුන් මිනිසුන් මොබත් තිබුණානේ වණජීවි කියලා හරිය. ඒක. හරි. එතකොට ඒක කෑ ගහනවා ඕම කරන්න බෑ මේක. මම මොකක් කරන්නද දැන් කම් කතා කරන්නේ? මොකක් කරන්නද කියලා මිනිසු කිව්වා ඒ මිනිතු අක්කර 500ක් තියනවා. ඒ මිනිතු අවුරුදු 75ක් වගා කරමු ඉඳන් ඒවා. ඒක නිජී එක බලේ පාච් කරලා අරගෙන ඒක සාධාරණද? පත්තල කෑ විශ්ේ ඉදමේ. ඒක අසාධාරණයි කියලා මට තේරෙනවා. විශ්ේ දුක් දැනවල කියනවා අපිට මේක දෙන්න කියලා. මම එහෙම තීන්දුවක් ගන්න බෑ. අපි මේක පාර්ශ්ව ගණනක් කියලා අපි පොසකටද කරලා කරමු. ඒතර මට ගෝවිජය දේවල් දාරිය කියලා සර් මේ මේ ඉඩම් වලට පොර දුන්නේ මම කියලා. එතකොට රාජ්‍යලේක කියනවා මේක මම දන්නවා ඉතිහාසය මේ විශ්ව කාර්යමක් කියලා. එතකොට නමුත් මම ඒකට උත්තරයක් දුන්නේ නැහැ. හැබැයි කියනවා මං ඉඩම් දෙන්න පොරොන්දු. ජනාධිපතිතුමා ඊට පස්සේ කියනවා පොරොන්දුට කියපුවම ඉදිරිපත් කරන ජනාධිපතිතුමා ඉඩම් දෙන්න කියලා. කවුරු මාත් එක්ක කතා කරා? කතා කරා. යක්කුරේ පාරේ ඉන්න කියලා මොකද වෙන්නේ? වෙන්න කණ ඇවිරෝ වනේ ඉවරෝ කියලා. එහෙමද කියන්නේ? දැන් මං ගන්නේ
මිනිහරි වන උද්‍යානයේ වැද්දෙන් අපරණට අපරණ මේ මිනිහරි පාර දෙන වහම කෝක හිටපු ජනාධිපතිතුමා ලංකාවට එන එකම නැද්ද කොටා බය ජනාධිපතිතුමා හිටපු ජනම මේ රටේ ප්‍රවේශියි ඉතම මේ රටට ඉතාමත කිසිදු වරදක් කරන්නේ ඉතම බෝම්බෙන් එල්ටිටි බෝම්බෙන් බේරුවා 99 ඒ කුමක්ද රට නිසා ඉතින් එල්ටිටි මේච් යත්තේ තත්ත්වවාදී මේ රට බේර ගන්න කි නිසා ඉතම මරුම් කණ්ඩායම 99 බේර එතකොට ඉතම මේ රට වරද්ද මොකද දැන් හොරා හොරා කියන මොන හොරකම් කළාද කියන්න ඕන හැමෝට හොරා කියලා කියන්න ඕන ආරංචියෝ බදුකුල් කියන්න බෑනේ එහෙම කියනවා එහෙනම් ඔප්පු කරන්න බෑ මම දන්න කරමින් මේ රටේ ඉති මොනම ජනාධිපතිලා හැබැයි දක්ෂම ජනාධිපතිවරයෙක් කියලා මම කියන්නේ හොඳ වෙන්නේ කාරුණිකයි දයාබරයි සමන් දෙන අනුකම්පා සාගර හැබැයි තුවා ගත තීන්දුව යම්මඩු පාඩු කර තිබුණා ඉතිහාසයේ ඉති බව ජනාධිපතිලා හැමෝම ලෝකෙත් එහෙමයි අඩු පාඩු කර තියෙනවා තියෙනවා අර වර්ගත් තිබුණා ඒක නෑ කියන්නේ සා උන් මෙරටේ කිවිඩි දෝයි කරපුවා ඉන්නවනේ දැන් උදාහරණයක් විදිහට මම කියන්නම් මෙරටේ ආණ්ඩුවේ දේපල පොදු දේපල අක්කර විද්‍යාල දෙකට ගත්ත කට්ටිය ඉන්නවා මාර්ගම් මේ එයා පැත්තේ මොර්ගායනේ දැන් බක්තර නම් වංශ සභාවේ ඉතින් අක්කර 50ක් අක්කර රුපියල් 14000 ගන්න ගත්ත කට්ටිය ඉන්නවනේ සත්තා මණ්ඩල මුජල් ගාන්තර විකුලා කෝටි ගණන් කප්පම් ගත්ත කොමික් ගත්තා ඉන්නවනේ කොහෙද කොහෙද ඉන්දගයක් නැති යන්න වාහනයක් නැති ජීවත් වෙන්න මගක් නැති අපි වගේ උන්ට හොරා හොරා කියගෙන ඉන්නේ හැබැයි හොරුන්ට නෙවෙයි මුන් හොරු කියන්නේ මුන් මගේ මුන් කියන්නේ මුන් අපිට හොරු කියන්නේ අපි හොරකම් කළා නෑ අපිට හොරු කියනවා හැබැයි කෝටි 10 ගණන් අම්බ කරපුවා ඇති මම හිතන්නේ මේ අන්දිය දාස් කරන හැම දෙයක්ම මංචා දුසන ආණ්ඩු තුල නැයි කියලා කියන රටේ තියෙනවා දැන් මේ රටේ නිලධාරි හොරකම් කරන එක කවුරු කියන්නේ දැන් උදාහරණයක් මම අමාත්‍යාංශෙ ගියා ඒ ටෙන්ඩර් වලට නොයෙකුත් දේවල් මිලදී ගත්තා මම ඒ ටෙන්ඩර් එක බෝඩ් එකේ හිටියද නැත්නම් මණ්ඩලේ හිටියද ඒ ටෙන්ඩර් වල මිලදී ගත්තේ ඝන නිලව මම අහන්න යනවාද මම දන්නේ දෙහික මොකක්ද වංචා පුරාණ ගැමතිය තම හොරයන් කරු කියලා කියනවා සා ගන්න බෑ ඉතින් ඔබ තමයි කියන්නේ අර සත්‍ය උද්‍යානයේ සත්තුන් කණ්ඩායම් තියෙම හොරකම් කරුනේ කියලා ඔය සත්‍ය උද්‍යාන ටෙන්ඩර් දීලා දෙන කාටවත් දන්නේ නැහැ කීරදලා දීලා දෙන මම දන්නේ නැහැ දැන් මං ඉන්න කාලේ පත් දැක්ක අපෝ මං ඉත බාණ්ඩා ගන්න කතා කරලා වලඩියක් කරන් දීලා ඒ සත්තුන් කණ්ඩායම් කරනවා ඒක දියුණු කරන්න උදව් කරනවා මං දන්නේ නැහැ ටෙන්ඩර් දෙන්නේ කාටද ගත්තේ කවුද කීයටද දෙන්නේ කොමිස් කීයට කියලා ඕවන් දන්නේ ඔක්කොම හොයන්නේ යන්න බෑ මතකෙ. එතන වැඩ කියලා මතකයක් කාරීද කරනවා. මං කරේ අලි මිනිස්සුයි සත්තුයි මිනිස්සුයි ආරක්ෂා කරන්නේ. මගේ වකිමුනේ ඒක ප්‍රධාන කාර්යය. මනේ ආරක්ෂා කරන්නේ. ඒ ටික මං පොරි වෙන් කරා. දැන් උදාහරණ විදිහට තාම යාලා බෙන්ගුමි අක්කර 40000ක් ව්‍යාපාර බෙන් මිනිස්සක් අල්ලගෙන ගියා. මගේ 40000ක් දාන කරා. කවුරු මිච් වාක්‍ය කල්ලගෙන. නිලධාරී කරපු දෙයක් නෑ. ඊට මම තුරු කරපු දෙයක්. මම තමයි ඉදහස් කරලා. කවුරුත් ඒක කියන්නේ නෑ. මම තමයි ඉදහස් කරලා. එහෙම අම්පාරේ අක්කර 3000ක් විස්තර කරගත්තා අලගෙන. ඒව පණේ ආරක්ෂා කරලා දුන්නා. හෙක්ටයාර 65000ක් මම රක්ෂිත වනාන්තර බවට පත් කළා. කාටවත් පල්ල ගන්න බැරි වෙන. ඒව මම කරා. ඒව කවුරු කියන්නේ? ආණ්ඩුවේ සතපහක විදවන්න තු අලියකල් කිලෝමීටර් 100 ගාණක් කැපුවා. අලිය මිනිස්සු දෙගොල්ලම වේරගත්තා. අලිය ගමටාවත් මිනිස්සු විදි තියනවා වාහ දෙනවා ඔක්කොම කරනවා. ගමටාව මිනිස්සුත් නැහැ. සාගිය ගමට එන වරක් ගන්නවා පුරුදු දේවල් කරා අන්තිමට නඩුදාර තියන්නේ කියලා. කොළඹ ඉන්න කට්ටිය නඩුදාර. ගමේ කාට අලිය ඇවිල්ලා ගහනවා අලියත් මැරනවා. කොළඹ ඉන්නේ මට අලියට අඟ මොනද නඩු දාන. ඉතින් හරියට රට ගෙනියන්නේ කොහොමද? ඒකනම් ඩොලර් පවුම් අම්මලා ඉංජිවරා. ඩොලර් පවුම් වල කරපු දෙයක් පෙන්වන්න බෑ. පිටරට ගහේ අයිද්ද ගියා. ඌ මරුන් කරනවා අලියත් මරුන් කරා. ඒකල චූන් එකේ කොළඹ යන නඩු කියන ඩොලර් පවුම්. ඔබ නවත්. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.